දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි නයෝමි තක්ෂිලා කියලා කියන්නේ. ඒ වගේම තමයි මේ දවස්වල විකාශනය වෙන නීල පබ්ලු ටෙලිනාට්‍ය වගේම ඇය කියන ටෙලිනාට්‍ය හරහා ඇගේ රංගන කෞශලයන් අපිට දැක බලා ගන්න පුළුවන්. ඉතින් නයෝමි පහුගිය දවසක ඇගේ රූරහස් ගැන සිළුමිණ රසතුන පුවත්පතත් එක්ක එකතු වෙමින් මෙන්න මේ විදිහට තමයි කතා බහ කරන්න තිබුණේ. මේ දවස්වල නම් ටිකක් කාර්යබහුලයි. ඒ නිසා රූපේ රැකගන්න කියලා කැප වෙන වෙලාව නම් අඩුයි තින්. නමුත් ඒ අතහැරලා යන්නේ අපි හිතන්න ඕනෙම දෙයක්. මම නිවස රැඳෙන වෙලාවට නම් කඩලට පෙඟෙන්න දාලා බ්ලෙන්ඩ් කරලා මූණේ ගානවා. ඒකට කිසිම දෙයක් කලවම් කරන්නේ නැහැ. පරිප්පු පෙඟෙන්න දාලා බ්ලෙන්ඩ් කරලා මූණේ ගානවා. බොහෝ දිනක් මේ වගේ පැක් වලට කහ කොමාරිකා වැනි දේවල් එකතු කරගත්තත් මට නම් කහ සහ කොමාරිකා ආලේප කරන්න බෑ කුරුලෑ එන නිසා. ඉතින් එකම දේ හැමෝටම හරියන්නේ නැහැ කියනවනේ. නමුත් කොමාරිකා ආලේප කරන්න නැති වුණාට කැමර නම් ගන්නවා. ඉඳලා හිටලා ඔබේ ෂූටින් කරන්න වුණොත් කොමාරිකා පොඩි කෑල්ලක් මූණේ ගාලා සෝදනවා. ඒ වගේම තමයි කියන්න ඕනේ අයිස් කැට වලින් මූණ තවන්න වගේම අයිස් වතුර වලින් මූණ හොදන එකත් හැමතෙ ගොඩක් හොඳ පිළියමක් කියන්න ඕනේ. මගේ අම්මා තමයි මට වඩා මගේ රූපය ගැන නිතරම හිතන්නේ. මං ෂූටින් අවසන් කරලා ගෙදර එනකොට අම්මා මට තෙල් එකක් හදලා තියෙන ඔළුවේ කාන්න සුදු පොල් තෙල් වලට උළුහාල් රතු ලුණු සුදු ලුණු මුකුණු වෙන්න කොළ දාලා හදපු කොළපාට තෙල් එකක්. ඉතින් අම්මා හදලා දෙන මේ තෙල් එක තමයි මං කොණ්ඩෙට ගාන්නේ. මම ආවේ ඉන්න සීමාව සහ මහන්සි වෙනවා ගොඩක් වැඩි. එහෙම වෙලාවට ඇස්වලට විනාඩි 15ක් 20ක් විතර තේකොළ තියාගත්තාම ඒකේ හොඳ සාර්ථක ප්‍රතිඵල තියෙනවා. ඊට අමතරව පිපිඤ්ඤා හොඳ සත්කාරයක් කියලායි මම දකින්නේ. ඒ වගේම තමයි කියන්න ඕනේ මම ගොඩක් මහත කෙනෙක් නෙමෙයි. ඒ නිසා විශේෂ ආහාර පාලනයක් නැහැ. නමුත් මහත් වෙනවා කියලා දැනනොත් කෑම අඩු කරනවා. ගෙදර ඉන්න දවස්වලට නම් එළවලු තඹලා කනවා. පොල් එක වට්ටක්ක තඹලා කන්න මං හරි ආසයි. මුං ඇට කවපි වගේ ධාන්‍ය වර්ග අනිවාර්යෙන්ම කනවා. ඔක්කොටම වඩා කොස්පොලොස් තඹලා කන්න තමයි ඇත්තම කිව්වොත් මං හරි මාස. මම කැමති පළතුරු පානේ අලිගැටි පෙර. ඒ නිසාම නිතරම වගේ ඒවා හදාගෙන බොනවා. කොළකැඳ වලටත් මං ගොඩක් ආසයි. මට පුළුවන් වෙලාවට බෙලිමල් තඹපු වතුර බොනවා. හමේ තෙතමනේට බෙලිමල් පානේ ගොඩක්ම හොඳයි. උදේ නැගිට ගමන්ම වතුර පානේ යහපත් පුරුද්දක් වුණත් මට නම් නැගිට ගමන් වතුර බොන්න තරමක් අපහසුයි. නමුත් මම දිනකට අනිවාර්යෙන්ම වතුර ලීටර් 3ක් පානේ කරනවා. ඒ වගේම තමයි කොරෝනාත් එක්කම ජිම් යන එක මම නතර කරලයි තියෙන්නේ. හැබැයි ගෙදරදී ව්‍යායාම කරන්න අවශ්‍ය උපකරණ මගේ ළඟ තියෙනවා. ඒ නිසා ව්‍යායාම කටයුතු වල නිරත වෙනවා. හැබැයි කොරෝනා ඉවරුනහම නැවත ජිම් එකට යන්නයි බලාපොරොත්තු වෙන්නේ කියලායි ඇයි අවසාන වශයෙන් පවසලා තිබුණේ. අපගේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. ඒ වගේම මෙන්න මේ bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව ලයික් කිරීමට දමතක් කරන්න එපා.